අයිබෝවන් සම්මත කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයිනික බදු ඉවතට අද මධ්‍යම රාත්‍රියේ සිට සීනි ලොකු ලුණු සහ ටින් මාළු මිල පහතට ඉනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 1400 ඉක්මවයි අද පසුරුවන විට මහනුවරිනුත් රෝගියෙක් වාර්තා වෙයි පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝටත් COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වෙයි මන්ත්‍රී රුෂාඩ් බදියුදීන් අතරංගොඩ ගැනීමට වරෙන්තු අවශ්‍ය නැහැ කොඩුව මහේස්ත්‍රාත් කියයි සැකකරු අතරංගොඩ ගන්න නීතිපතිගෙන් පොලිසියට උපදෙස් 20 අර්බුදය 20 ඉදිරියට ගෙන යන්න එපා කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලයි 20 ගැන පැවැත්වු මාධ්‍ය සාකච්ඡාව ගැන නොදැන සිටි බව රාමඤ්ඤනිකායේ මහනා හිමියන් කියයි හිටපු අගමැති යලි පාස්කු කොමිසම හමුවට පකිස්තාන බාස්මති කන්න කැබිනට් අනුමැතිය ප්‍රථමයෙන් දේශීය පුවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පරිප්පු ටින් මාළු බීලුණු සහ සීනි කිලෝවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට විශාල වශයෙන් අඩුවන බවයි රජය පෙන්වා දෙන්නේ. ජනාධිපති මාධ්‍යංශ විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ වත්මන් ජීවන වියදම සහ COVID-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලටගෙන රජය විසින් පරිප්පු ටින් මාළු බීලුණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීමට තීරණය කළ බවයි. බදු ඉවත් කිරීම නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට ලොකු ප්‍රමාණයේ ටින් මාළු එකක් රුපියල් 200කටත් බීලුණු කිලෝවක් රුපියල් 100කට සහ සීනි කිලෝවක් රුපියල් 85කට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩයන් සතුසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලදී ගැනීමටද විධි විධාන සලසා තිබෙනවා. පොල් සංවර්ධන මණ්ඩලය කුරුණෑගල වැවිලි සමාගම සහ හලාපත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇති බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. එබැවින් පාරිභෝගිකයින්ට සතුස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමේ අවස්ථාවද හිමිවන බවයි අද පස්වරුවේ ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ කොරෝනා වෛරස් ආසාදිතින් 145 දෙනෙකු අද රාත්‍රී 9 පමණ වන විට තහවුරු වුණා. මේ අතර මහනුවර ගලකෙදර පොලිස් වසමේ දෙහිදෙනිය ප්‍රදේශයෙන්ද COVID-19 ආසාදිත පුද්ගලයෙකු අද පසුරුවේ වාර්තා වී තිබෙනවා. එමෙන්ම කොල්ලුපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් කාර්යාලයෙන්ද කොවිඩ් ආසාදිත පුද්ගලින් 7 දෙනෙක් හමු වූ බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 49 දෙනෙකු පිළිබඳව අද පස්වරු දෙක පමණ වන විට වාර්තා වුණා. ඉන් 30 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයන්හි සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලයේ වන අතර 17 දෙනෙකු ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අයත් ආසාදිතයින් දිවයින පුරා විසිරී ඇති ආකාරයයි මේ. මෙම පොකුරට අයත් පළමු ආසාදිතයා පසුගිය 4 වනදා දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර මෙවන විට එම පොකුරට අයත් සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1400 සීමාව ඉක්මවා ගොස් අවසන්. කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකීන් 7 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එම සේවා ස්ථානයේ සේවකීන් 210 දෙනෙකුගේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණවලින් මෙම පිරිස ආසාදිතින් ලෙස තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. එලෙස තහවුරු වූ ආසාදිතින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පසුගියදා රිජ්වේ ආර්යාල අමාරෝහලේ සාතු සේවිකාවක් හා කොළඹ ජාතික රෝහලේ සේවිකාවන් 30 දෙනෙක් කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වුණා. ඒ අනුව ඔවුන් බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් 6කට ගොස් තිබීම හේතුවෙන් අදාළ වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි බොරැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිය තපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව එම වෙළඳසැල් වල සේවය කරන පිරිස ඇතුළු පුද්ගලයන් 43 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම වෙළඳසැල් තුල පුද්ගලයන් 160 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. මේ අතර කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඇගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. රඹුකන බ්‍රැන්ඩික්ස් ආයතනයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතින් 19 දිනක වාර්තා වී තිබෙනවා. එහි රැඳී සිටි පුද්ගලයන් 248 දෙනා අතුරින් සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි මෙම පිරිස ආසාදිතින් ලෙස තහවුරු වී ඇත්තේ. පින්නවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ 248 දෙනෙක් පමණ නේවාසිකව අපි රඳවාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් 19 දෙනෙකු PCR පරීක්ෂණය මගින් තහවුරු වෙලා තිබෙනවා කොවිඩ් ආසාදිත බවට. ඒ අයවලුන් අපි නියමිත පරිදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබෙනවා. මේ අතර කඩුවෙල ඉහළ බෝමිණිය ප්‍රදේශයේ කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ ඇය ගම්පහ මාකොළ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාවක් බවයි. අදාළ කාන්තාවගේ සහෝදරියටද වෛරසය ආසාදනය වී ඇති අතර පවුල් 4කට අයත් පුද්ගලයන් පිරිසක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. කොවිඩ් ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ යූනියන් පෙදෙස සුකෝපභෝගී නිවාස සංකීර්ණයකින් වාර්තා වී තිබෙනවා. එම නිවාස සංකීර්ණයේ සිටි කාන්තාවකට හා පවුලේ රියදුරාට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මෙතර අනුරාධපුර ඇලයාපත්තුව විහාරපාඩුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක් වන මිත්තණියකට සහ ඇගේ මිනිවිරියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය තේජන සෝමතිලක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෙන විට එම කොරෝනා රෝගීන් දෙදෙනාට අදාළව පවුල් 11ක් නිරෝධායනයට ලක් කරලා ඉන්නවා. එම පවුල් 11ේ 38 දෙනෙක්ගේ පුද්ගලයන් සංඛ්‍යාවක් නිරෝධායනය කරලා තියෙනවා. ඊට අමතරව තව ඔවුන්ගේ ඥාති පුත්‍රයා සමග සම්බන්ධකම් පැවැත්වූ තවත් තරුණයන් සුළු පිරිසක් නිරෝධායනයට ලක් කරන්න තියෙනවා. මේ වෙනිට ඔවුන්ගේ තොරතුරු සොයාගෙන යමින් සිටිනවා අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. දැනට එම ප්‍රදේශයේ කිසිම අනියත බියක් ඇති කර ගැනීමට තරම් තත්ත්වයක් නැහැ. මොකද මේ දෙදෙනාට වැළඳී තියෙන්නේ එම පවුලේ කාන්තාවක් සීදුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනවා. එතකොට මේ මිනිබිරිය ඒ නවාතැන්පලේ සීදුවේ නැවතිලා ඉඳලා තියෙනවා සති දෙකකට පෙර. එතකොට එහිදී ඒ මිනිබිරිය හරහා මෙම රෝගය ව්‍යාප්ත වෙච්ච බව පැහැදිලි. කහවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පවුල් 12කට අයත් පිරිසක් සොය නිරෝධායනය කිරීමට කහවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා. දැනට වැල්ලදුර ප්‍රදේශයේ පළවන PCR පරීක්ෂණය පොසිටිව් අපි මාළදිනේ පැමිණි පුද්ගලයෙකු හරහා එතන ඒගොල්ලෝ කන්ටැක්ට් එකේ දැන් අපි නිරෝධායනය කරගෙන යනවා. ඒගොල්ලන් විස්තර අපි දන්නවා. ගම්පහ ප්‍රසිද්ධ බාලිකා පාසලක සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වීමත් සමග ඇගේ සමීපතම ආශ්‍රිතයින් 40 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා අද දින යොමු කෙරුණා. මේ අතර මහනුවර ගලගෙදර පොලිස් වසමේ දෙහිදෙනිය ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු හමු වී තිබෙනවා. අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ වෙළඳ ආයතනයක සේවය කළ අයෙක් වන අතර සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ආසාදිතයෙකු බවට අද පස්වරුවේ තහවුරු වුණා. ඒ අනුව ඔහුගේ බිරිඳගේ හා දියණියගේද PCR පරීක්ෂණ සිදු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඔහුගේ දියණිය පසුගියදා ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිට ඇති බවයි මහනුවර අතිරේක දිසාපති ජේ.සී. රණේපුර මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව පවුල් 6කට අයත් පුද්ගලයන් 56 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. රට තුල උද්ගත වී ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා විශ්‍රාමිකයින් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම අද දින සිට නැවත දැනුම් දෙනතුරු අත්හිට වීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවක් ඇත්නම් එය 1.97 යන ක්ෂණික දුරකථන අංකය අමතා ලබා ගන්නා ලෙසයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර දැනට පවතින කොවිඩ් 19 රෝගී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළඳ කලාප සහ දිවයින පුරාපිහිටි නිමියඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී උද්ගත වී ඇති ගැටළු වලට විසඳුම් ලබා දීමේදී අනුකමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව නිමියඳුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
නිමියඳුම් කර්මාන්තශාලා තුල සේවයේ නියුතු කාර්ය මණ්ඩල නවාතැන්ගෙන සිටින ස්ථාන පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. එමෙන්ම මේ වන විටත් සෞඛ්‍ය අංශවලින් ලබා දී ඇති මුව ආවරණ පැළඳීම එකිනෙකා අතර දුරස්ථභාවය තබා ගැනීම දිනකට තෙවරක් ශරීර උෂ්ණත්වය මැලවීම මූලිකවම සිදු කළ යුතු බවටද උපදෙස් ලබා දෙනු ලැබුවා. යම් සේවකයෙකු උණුතත්වයකින් හෝ වෙනයම් ආසාත්මිකතාවයකින් පසුව හොත් ආසන්නතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි මෙහිදී උපදෙස් ලබා දුන්නේ. එමෙන්ම සති දෙකකට වරක් සේවකයින් PCR පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කරන ලෙසත් සෑම සේවකයෙකුගේම ස්ථිර ලිපිනය ලබාගැනීමට කටයුතු කරන ලෙසත් නිමි ඇඳුම් කර්මාන්තශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට මෙහිදී පියවර කරනු ලැබුවා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් චවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. සියලුම ආසාදිතයන් වන අයවලුන් වහාම රෝහලක් වෙත රැගෙන යාමට සෞඛ්‍ය බලධාරීන් විසින් ක්‍රියා කරනු ලබනවා. ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා පෞද්ගලික හෝ රජයේ ආයතන වෙත මෙම ආයතන පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආයතනයක කොවිඩ් ආසාදිතයෙක් හැටියට පත් වුවොත් ඔවුන් වහාම කළ යුතු ක්‍රමවේදයන් සම්බන්ධවත් මෙවන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතින් ඔවුන් වෙත දන්වා යවා තිබෙනවා. ලොව සුපිරි පාපන්දු ශූරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හටද COVID-19 වෛරසය ආසාදිනී වී තිබෙනවා. පෘතුගාල පාපන්දු සම්මේලනයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියා. පාපන්දු පිලේ අනෙක් ක්‍රීඩකින්ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පාපන්දු කණ්ඩායමේ කළමනාකරු කටයුතු කර ඇති අතර ඔවුන් සියලු දෙනා COVID ආසාදිත නොවන බවටයි තහවුරු වී ඇත්තේ. සමාජයේ තුල අහඹු නියති තෝරා ගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වූ පවතිද්දී මාධ්‍ය වාර්තා කරන පරිදි PCR පරීක්ෂණ කට්ටල කල්ලිකුත් වීම ජාතික අපරාධයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එකවර විශාල රෝගීන් ප්‍රමාණයක් ඇති වුණොත් ඒක සෞඛ්‍ය පද්ධතියට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු වසංගත රෝග ඒකකයේ බුද්ධ්‍යංශ මේ සියලුම පාර්ශව සම්බන්ධීකරණයකින් නිසි කළමනාකරණයකින් එක කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. සෙනඟ ගැවසීම අඩු කර ගැනීම සඳහා වර්ක් ෆ්‍රොම් හෝම් එහෙම නැත්නම් ගෙදර සිට නැවත රැකියාව කිරීමට පුළුවන් ස්ථාන සඳහා ඒ අවස්ථාව සලසා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා නම් මේ වෙලාවේ වැඩට එන්න එපා. නිසි වෛද්‍යවරයෙක්ව හමු වෙලා ඒ සඳහා උපදෙස් ලබා ගන්න. අද වෙනකොට රට පුරා දිස්ත්‍රික්ක 18කට රෝගී පොකුරු ව්‍යාප්ත වෙලා තියෙනවා. රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් විශාල පිරිසක් සිටිනවා. අපි මේ මොහොතේදී පරාජය වුණොත් අපි හැමෝගෙම අඩුපාඩු වින්දා තමයි අපි පරාද වෙන්නේ. ලෝකේ දියුණු රටවල් වලටත් මේ සමහර තත්ත්වයන් හරියට කළමනාකරණය කරගන්න බැරි වුණා. විශේෂයෙන් ජනාධිපතිතුමා හම්බෙලා අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලිමිටින් ෆැක්ටර්ස්. එහෙම නැත්නම් අපේ ධාරිතාවන් මොනවද කියලා අපි හඳුනගෙන ඒකට ගැළපෙන විසඳුම් අපි සකස් කළ යුතුයි. අපිට රෝහල් ඇඳන් ගන්න සීමාකාරී සාධකයක්. දැන් අපි රෝගීන් 1500 සීමාවට මං හිතන්නේ ඇවිල්ලා තියෙනවා. එකපාරක රෝගීන් 1500ක් වගේ එනකොට ඊට ආසන්න ගානකට අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඒකට අපි විකල්ප අඳුන ගන්න වෙනවා. අපිට ලංකාවටම තියෙන ICU බෙඩ් 600ක් වගේ. ඒතර ඒ ටික පුරව ගන්න නැතුව මේක පාලනය කරන එක තමයි අපිට තියෙන අභියෝගය. මම දැක්ක පුවත්පත වාර්තා කරලා තියෙනවා ඊයේ වෙනකොට ලංකාවට ගෙනහැලා තියෙන ගුණාත්මකයි කියලා තහවුරු වෙච්ච PCR ටෙස්ට් කිට්ස් 15000ක් පාවිච්චි කරන්නේ නැතුව එක්ස්පයර් වෙලා කල්ලිකුත් කළා. එතකොට දැන් අපි පහුගිය කාලය තුලම රජයේ වෛද්‍යාරින් සංගම විදියට PCR ගාන වැඩි කරන්න සමාජයේ අහඹුනියදී අරගෙන දැන් මේ මාධ්‍ය ප්‍රකාශක ජයරුවන් බණ්ඩාර මහත්තයා කියන විදියටම සමාජය තුල ඉන්නවා අපිට අහුවෙන්නේ නැතුව රෝග ලක්ෂණ නැති අය. අපි කිව්වා ඒක අල්ල ගන්න තියෙන හොඳම විදිය තමයි random sample service. ඒක කලේ බොහොම පරක්කු වෙලා. එහෙම කළත් ඒක ප්‍රශස්ත මට්ටමින් උන්නේ නැහැ. එතකොට දැන් එහෙම තියෙද්දි දැන් අද මාධ්‍ය වාර්තා කරනවා PCR test kits 15000ක් පාවිච්චි කරන්න නැතුව එක්ස්පයර් වෙනවා කියලා. මේවා ජාතික අපරාධ නෙමෙයිද? එතකොට මේවට වගකිය යුතු අංශ මොනවාද? ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මිරුවන්කොට බ්‍රැන්ටික්ස් කර්මාන්තශාලාවේ සේවකීන් නිසි නිරෝධායන නීති අනුගමනය නොකළ බවට මේ වන විට තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෞගේ කාලය තුල ආందోళනට ලක් වෙච්ච කරුණක් තමයි මේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ඇතුළට මේ වෛරසය ආවේ කොහොමද කියන එක. ඒත් ඔවුන් පවසනවා
ඉන්දියාවේ ඉඳලා යම් සේවකයෝ කණ්ඩායමක් ආවා ඒ ආපු අයත් එක්ක මේ වෛරසය එන්නේ නැති කියන බරපතල සැකේ මතු කරලා තියෙනවා මේ වෙනකොට පැහැදිලිව තනත වෙලා තියෙනවා පහුගිය මැයි මාසයේ ඉඳලා මේ දක්වා කාලය තුල 348කට ආසන්න පිරිසක් ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරපු සේවක සේවිකාවන් පවුලේ අය අවස්ථා කීපයකදීම ලංකාවට ඇවිල්ලා තියෙනවා සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ආපු කණ්ඩායම ඒ අය නිරෝධායන ලක් වෙලා තියෙන යම් යම් හෝටල් වල ඒතොර බ්‍රැන්ඩික්ස් ආයතනය දැන් පැහැදිලිව ඔවුන්ගේ පැත්තෙන් කියනවා ඉන්දියාවේ ඉඳලා ආපු සියලුම සේවක සේවිකාවන් විධිමත් ක්‍රමවේදයට අනුව නිරෝධායන ලක් කරා ඒ ක්‍රියාපටිපාටිය උන් පිළිපැද්දයි කියලා. නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පෞගි දවස්වල මාධ්‍යට ප්‍රකාශ කළා තිබුණා. ඔය අවසානයේ ඉන්දියාවේ ඉඳලා ආපු කණ්ඩායම ඔවුන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායන ලක්වීමක් වෙලා නැහැ. එහෙමනම් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. රජයේ පාර්ශවයෙන් ඒ පිළිබඳ තවමත් නිශ්චිත පැහැදිලි කිරීමක් රටේ ජනතාවට ඉදිරිපත් කළා නැහැ. අතන විදේශික යාත්‍රිකයන් ඉහළ පෙළේ අය ලංකාවට එනෝ නිරෝධායනය වෙන්නේත් නැහැ දවසයි දෙකයි ආපහු ඒගලොන්ට යන්න පුළුවන් එක රටක් නීති දෙකක් ඇයි එමෙතුමා විශේෂයෙන් තෝරාගත් නියෝජිත පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ නිරෝධායන ක්‍රියාවලියට ලක්වීමෙන් පසුව ඔවුන් වෙනත් ආශ්‍රිතයින් නොමැතිව සමහර රටවලට සංචාරය කරන අවස්ථා කීපයක් ලෝකේ වාර්තා වෙලා තිබෙනවා රාජතාන්ත්‍රික ගනුදෙනුවේදී අපත් පරිස්සම් විය යුතුයි රාජතාන්ත්‍රික මට්ටමේදී මෙම රටවල් සමග සුහදතාවය සහ එම සම්බන්ධතා පවත්වාගෙන යාමේ තත්ත්වයක් තිබෙනවා මේ පෞද්ගලික අංශය තුල මේ මතුවලා තියෙන අවදාන බියගම කලාපය කටුනායක නිදහස්වලද කලාපය ඇතුළු ආයෝජන කලාපවල අපනයන ප්‍රවර්ධන කලාපවල ආයතන වහලා ගෙවල් වලින් ඉඳගෙන නිමාඩුව ගැන කියන්නේ නැහැ වැටුප් දෙන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ ආපහු පටන් ගන්න දවසේ එහෙම කියන්නේ නැහැ ඊට පස්සේ මේ ආයතනේ බැරි වෙලාවත් කෙනෙක් අහුනොත් ඊගව ආයතනේ වහනවා නැත්නම් ඒ ආයතනේ කැන්ටිම වහනවා ඒකේ බස් එක නවත්තනවා එතකොට මේ ප්‍රශ්නේ දවසෙන් දවස උග්‍ර වෙමින් දියේ දෛනිකව වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු මේ මිනිස්සු පඩිය හම්බුනේ නැත්නම් ජීවත් වෙන්න විදියක් ඒ නිසා මේ මග පෙන්වීමක් නැතුවද පෞද්ගලික මේ කොවිඩ් අවදානමට මූණ දීලා තියෙන ආයතන ගන්නා වූ ක්‍රියාමාර්ග හදාද සේවකයන් අසරණ වෙලා තියෙනවා. අද සේවකයන්ට ආර්ථික වෛරසයක් බවට මේක පත් වෙලා තියෙනවා. ඡන්දේ තියෙන නිසා රට වහලා ඡන්දේ තියා ගන්න ඕනේ පසුබිම හදාගත්තා වගේම මේ වසංගතයේ තවදුරටත් පැතිරෙන එක මේ දෙවෙනි රැල්ල කැරැල්ලක් වෙලා රට පුරා ව්‍යාප්ත වෙන එක නවත්තන්න වහාම මැදිහත් වෙන්න. ටව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ මාසික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ටව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් 2000ක් වෙන මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 3000 දක්වා වැඩි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ටව හෝල් රංගහල පදනමේ 296 වෙනි බාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබෙනවා. මීට අමතරව ටව හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ වාර්ෂිකව විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන්ට ලබා දෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10000ක් දක්වා ඉහළ දැමීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. කලාකරුවන්ට රජයෙන් ලබා දෙන නිවාස පසුකාලීනව විකිණීමෙන් කලාපුරේ වැනි ස්ථානවල තිබෙන වැදගත්කම හීන වී යන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එසේ රජයෙන් කලාකරුවන්ට ලබා දුන් නිවාස විකුණන්නේ නම් ඒවා නැවත රජයට පවරා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතරව කලාපුරේ දැනට සංවර්ධනය නොකළ රජයට අයත් භූමියේ කලාකරුවන් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් ඉදිකළ හැකි බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ සොයා බැලීම් සිදු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. කලාකරුවන්ට ලබා දෙන හදිසි අනතුරු රක්ෂණ මුදල් පිරිනැමීමේදී වේදිකා නාට්‍ය කලාකරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් මුල්ලදියරේදී එම මුදල් පිරිනැමීම ආරම්භ කිරීමට මෙම හමුවේදී තීන්දුව කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයේ වරින්තුවක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කිරීමත් සමගයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වරින්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලතලි වේරා මහතා වැඩමවලන පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනිවිය ප්‍රකාශ කළේ පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංකම බස් රථවලින් ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන
නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිපතිවරයා ලබා දුන් උපදෙස් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවන් වලට අනුව ඔහු අත්තරම් කොට ගැනීමට වරින්තුවක් අවශ්‍ය නොවන බවයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත්තේ. 2019 ජනාධිපතිවරණයට අදාළව බස් රථ 222 කින් ඡන්දදායකින් එනම් අවතැන් වූ ඡන්දදායකින් ඡන්දය දැමීමට පුත්තලම ප්‍රදේශයේ සිට ශිලා වතුර ප්‍රදේශය දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සපයා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ කාලීනව අවතැන් වූ පුද්ගලින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්සුදීන් මොහමඩ් යාසින් සහ එම ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් යන අය කුමන්ත්‍රණය කිරීමේ පදනම මත පොදු දේපළ විශේෂහිලා සිදුකනු ලබන වැරදි පිළිබඳ පනතේ ගැනෙන කාලීන අවතැන් වූ පුද්ගලින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ යටතේ වෙන්කල රුපියල් මිලියන 9000 මාරක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් සහ කුමන්ත්‍රණය කිරීමේ පදනම මත 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 82.1 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීමට අදාළව සැකකරුවන් වශයෙන් නම් කර එමායේගේ ප්‍රකාශ සටහන් කර ගැනීමටද අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදනයන් යටතේ අදාළ මහින්ස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් එම අය සැකකරුවන් වශයෙන් ගරු නීතිපතිතුමා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම එම අය අත්අඩංගුවට ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කර ඇති බැවින් සැකකරුවන් නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කනු ලැබුවා. මෙතර පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමන්ව යලි අත්තරන් කොට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසilla හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණයේ හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. විසිවන සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතු බව දක්වමින් කතෝලික රතුගුරු සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් රජයට අවධාරණය කළා. මේ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නවපාණ පේමසිරි මහනාහිමියන් අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. රටේ වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වයත් සමග විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයක්. ඊට හේතු වී ඇත්තේ මේ වන විට දේශපාලන පක්ෂවලට අමතරව මහා සංඝරත්නයේ ප්‍රමුඛ අන්‍යාගමික නායකින්ද විසට එරෙහි සිය දැඩි මතයන් ඉදිරිපත් කිරීමයි. එමෙන්ම සිවිල් සංවිධාන ගණනාවක්ද මේ වන විට විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි විරෝධතා එල්ල කරමින් සිටිනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වැරදි කාර්යය කරන්න පුළුවන් නම් අපිට හිතා ගන්න බැ මොන විදිහකටවත් විසිවන ව්‍යවස්ථා සංශෝධනය මේ බලය එක පුද්ගලයෙක් යටතට පාවා දීමෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා ඒ නිසා අපි බොහොම කරුණාවෙන් රජයෙන් ඉල්ලා හිටිනවා මේ ව්‍යවස්ථා සංශෝධනයට යන්න එපාය ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අවශ්‍ය කරන පසුබිම සකස් කරන හැටියට අපි බොහොම රජයෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා විශේෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන දෙයක් තමයි අය නැවත වරක් හොරකමට අල්ලසට වංචාවට දූෂණයට ප්‍රවේශයක් ලබා ගැනීමේ හැකියාව එහෙම පිටිම නිර්මාණය වෙන බව පැහැදිලිව පේනවා අපි දේශීය ව්‍යවස්ථාවක් ගේනවා නම් ගෙනා යුත්තේ මේ රටේ සම්ප්‍රදායිකව පැවති ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශනය ඒ තුල අන්තර්ගත කරලා නැතුව ඒක හිට්ලර්වාදී ආකාරයේ ඒකාධිපතිවාදී ආකාරයේ දර්ශනයක් සහිත ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා නෙමෙයි දේශීය ව්‍යවස්ථාවක් ගොඩනැගී මේ අතර අද දින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේද නිවේදනයක් නිකුත් කරමින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිය විරෝධතාවය පළ කර තිබුණා. ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ. සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වී නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට දායක විය යුතු බවත් එහිදී විවිධ අර්ථකථන සිදු කිරීමට නොහැකි ආකාරයෙන් අඩුපාඩු සකස් කළ යුතු බවත් රදගුරු සම්මේලනය නිකුත්
නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිය අදහස් පළ කළා. කෙසේ වෙතත් එම මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ මෙලෙස අදහස් පළ කළා. महानायक प्रकाश योग्य මේ අතර කැබිනට් මාධ්‍ය හමුවේදීද මේ පිළිබඳ අදහස් පළ වුණා. ඊයේ නිවේදනයක් නිකුත් කරනවා අපරපුර රාමඤ්ඤ මහා සංඝ සභාව 20 වෙනි සංශෝධනයට එරෙහිව සම්බන්ධ දෙකින් දෙකට සාකච්ඡා වෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා උසාවියෙන් වෙන වාර්තා 20 වෙනිදා පාර්ලිමේන්තුවට කරු කතානායකතුමා විසින් ඉදිරිපත් කරාට පසුව අපිට සාකච්ඡා සංඝ සභාව පිළිබඳව වන්නේ ගන්න සංඝ සභාව මේ සියලු දේවල් මේක මේ දැන් අපි ධර්ම කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද හේතුව අධිකරණයට යොමු කරලා තියෙනවා. අධිකරණය මම හිතන්නේ 39ක් ඉදිරිපත් කරලා තියෙනවා. එමෙන්ම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු පෙන්වා දී තිබුණා. දැනට ඉදිරිපත් කර ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනර්ථකාරී අංශයන් කිහිපයක් පිළිබඳවද එම ලිපියේ සැකවින් දක්වා තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී ඇති ඇතැම් වගකීම් සහ යුතුකම් ඉටු කිරීම් වලින් ඉවත් වීම විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම පාර්ලිමේන්තු රැස්වූ දින සිට වසරක් ඇතුළත විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරීම දිත්ත පුරවැසියෙකුට මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයෙකු වීමට සුදුසුකම් ඇති බවට නීතිය වෙනස් කිරීම ආදී කරුණු 10ක් ඊට ඇතුළත්. මෙතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. අපි රටක් හැටියට ගත්තාම රටේ ඉදිරි අනාගතය පිළිබඳව පෞද්ගලික වෛරී ස්වභාවයෙන් කතා කරලා තමාගේ මතය වපුරන්න රටේ බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. තමන් බලාපොරොත්තු වෙන තනතුර නැති වෙනකොට එක විදිහක්. 19 වෙනි සංශෝධනය ඒගොල්ලොම කරපු සංශෝධනයක් හැටියට ගරු පාර්ලිමේන්තුවේ ඒකට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක්. ඒගොල්ලොම හදපු ඒ 19 වෙනි සංශෝධනය විවේචනයට ලක් වුණා. ඒ එවැනි සංශෝධනයක් එදා ඇති කරේ මම දැක්කේ රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නැවත මේ රටේ ජනාධිපති ධූරයට නොයන තැනට වග බලා ගැනීමේ පරමාර්ථය පමණයි එදත් වෛරී ස්වභාවයෙන් හැදුවා දෝ කියලා මට නිකන් හිතෙනවා. සමාජයේ තිනම මතයක් සාකච්ඡා වෙනවා. 19 ගේනාවේ වුන්ද කියලා අමතක කරලා 20ක් ගේනවා කිව්වේ ඒ පිරිස කියන එක වුන්ට අමතක වෙලා 20ක් ගේන්න ඕන කියලා පුන පුන කිව්වේ යාබාල ආණ්ඩුවේ වික්‍රමසිංහ මහත්තයාත් යාබාල ආණ්ඩුවේ සේනාධිනායකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මැද. හැබැයි අද 20 යම්කිසි විදියකට ඒක පිළිබඳ විවේචනය කරන්නට පටන් අරන් තියෙන්නේ කුමන තැනක ඉඳලාද කියන එක මේ රටේ දේශපාලන විද්‍යාව පිළිබඳවත් දේශපාලනය පිළිබඳවත් ව්‍යවස්ථා දායකය පිළිබඳවත් රාජ්‍ය තාන්ත්‍රය පිළිබඳවත් අවබෝධයක් ඇති කුංචි ළමයෙකුට පවා පේනවා. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා දැඩි බලපෑමක් එල්ල වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සඳීත් සමරසිංහ මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ අති පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 20 වෙනි සංශෝධනය දිහා බලපුවහම අද අපේ රටේ අනන්‍යතාවට 20 වෙනි සංශෝධනය ගෙනාවොත් ඒකේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ලොකුම ප්‍රශ්නේ තමයි දිත්ත පුරවැසිභාවය. මේ දිත්ත පුරවැසිභාවයෙන් මේ රටේ මහජන නියෝජිතයෙක්ට දිත්ත පුරවැසිභාවය තියාගෙන නියෝජිතයෙක් විය හැකි. කොමනක් නෙමේ රටේ නායකයෙක් විය හැකි. එතකොට මේ අපි දකිනවා 20 වෙනි සංශෝධනය කරහා ඒකමතිවකව බලය ජනාධිපතිවරයාට යනවා. ඒ හරහා විගණාධිපතිවරයාගේ ඒ බලතල නැති වෙනවා. ඒ වගේම අනිකුත් තිබෙන අපි දන්නවා කොමිෂන් සභා ජනාධිපතිවරයාට කැමති විදිහට ඒ නිලතලවලට සිරු දෙනා පත් කර ගන්න පුළුවන් වෙනත මේ තුලින් ඒ කොමිෂන් සභාවල ස්වාධීනත්වය මහිම වෙලා යනවා. ඉතින් අපි අහන්න කැමති ආණ්ඩුවෙන් අද මේ 20 වෙනි සංශෝධනය ගේන්න ජනතාව මුලා කරනවද කියන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අපි ආරක්ෂා කරන්න අපි සියලු දෙනාම එක පක්ෂයක් හැටියට 20 වෙනි සංශෝධනයට විරුද්ධව අපි කටයුතු කරන්න ලැහැත් වෙලා සිටිනවා. COVID-19 වෛරසය පාලනය කිරීමට රජය වැඩි අවධානයක් යොමු කළේ නම් එම වැඩ පැවැත්වීමට හැකියාව තිබූ බව සමගි ජනබලවේගයේ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්වණ්ඩාර මහතා පවසනවා. එය දුකොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුව මීට වැඩිය මේකෙන් උනන්දු වුණා නම් මේ වසංගතයෙන් මේ රට බේර ගන්න තිබුණා. COVID-19 අස්සේ මේ රටේ නිලධාරීන් දඩයම් කරන්න පටන් ගන්න තිබුණා.
ආණ්ඩුව වැරදි කරාම ආණ්ඩුව අද රජයේ නිලධාරීන්ගේ පිට පටවලා ඒ නිලධාරීන්ව මාරු කරන ඒගොල්ලෝ ස්ථාන අහිමි කරන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා විශේෂඥ වෛද්‍ය චෛරුවන් බණ්ඩාර මහත්මයා ඒ වගේම රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නුවන් වැදිසිංහ මහත්මයා ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක චාලිය සේනාරත්න අද මාරු කරලා තියෙනවා. රජයේ මෙහෙමද කටයුතු කරන්නේ? රජයේ බලන්නේ රජයට ඕන දේවල් දේශපාලන ඕනෑ පාකම් නිලධාරීන් වෙනුවෙන් ඉෂ්ට කරා. 20 වෙනි සංශෝධනයේ මතය අපි සාමාන්‍යයෙන් වෙනදානම් දකින්නේ එක්කෝ ජනාධිපතිවරයා නිල ප්‍රකාශයක් නිකුත් කරනවා, එහෙම නැත්නම් කතානායකතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. නමුත් ඒ සම්ප්‍රදායෙන් පිටට ගිහිල්ලා අද අපිට ඒවා ලැබෙන්න දකින්නේ සමාජ මාධ්‍ය තුලින්. මම දැක්ක අද පත්තරේ තියෙනවා කතානායකතුමා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලීක් වෙච්ච එක ගැන එතුමා මවිතයට පත් උනායි කියලා. 20 වෙනි නඩු තීන්දුව Facebook එකේ දැම්මේ කවුද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. හෙට අනිද්දා ස්වෙන්න බලන් ඉන්න නෙළුම් පොකුණේ ඉන්න පොහොට්ටුවේ മന്ത്രിවරුද එහෙමත් නැත්නම් ද්විත්ව පුරවැසියන්ද කියන එක පිළිබඳ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. තීරුපති සහනයටතේ බාස්මති සහල් වාර්ෂිකව මෙරටට ගෙන්වීමට ගෙන ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. පාකිස්තානයේ බාස්පති සහල් ආනයනය කරන්න තීරණයක් කරන් තියෙනවා කැබිනට් එකේ. එළඳපොලේ සහල් විල රුපියල් 110ක් 115කට වගේ අලෙවි වෙනවා. බාස්පති සහල් කියලා කියන්නේ විශේෂ සහල් జాතියක්. ඇයි මේ සාමාන්‍ය මිනිසුන් ගැන හිතන්නේ නැතුව බාස්පති සහල් ආනයනය කරන්න ගත්තේ? සහල් ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත් මුල් කරගෙන සාකච්ඡාවට ගණනාවක් කැබිනට් මණ්ඩලය මත විශාල කාලයක් පියවෙන්නේ වැය කරා. ඉතින් මේ කීපය තුළ ක්‍රියා මකවෙන වැඩපිළිවෙළ ගණනාවක් ගෙවීමට බලාපොරොත්තු වෙනවා. බාස්මති සම්බන්ධව තාමත්ම සුළු ප්‍රමාණයක් ටොන් 6ක් පමණයි. ඒකට හේතුව තමයි බාස්මති ගන්නට පුළුවන් ප්‍රමාණයකට ඒක ගන්න දුන්නොත් අනිත් අයට තියෙන ඉල්ලුම තව ටිකක් අඩු වෙනවා. මේ පරමාර්ථයෙන් තමයි ඒක තාමත්ම සීමිත ප්‍රමාණයක් තමයි අපි ඊගාව කැබිනට් මණ්ඩලයේදී බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව තාමත්ම නිර්වල් වූ සවිස්තර වැඩපිළිවෙළ राज्य प्रतिपत्ति बराई वगे अभी जपान जयिका बटहीर आयोजन संपूर्ण श्रीलंका आयोजन चीन दिन राज्य प्रतिपत्ति අනුගමනය කරන වගේ පේන ගතියක් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය නන්නලා. එහෙම නැත්නම් අපේ කියනවා ඔබේ ජාතෙන්ගේ ප්‍රතිපත්තිය තමයි අපේ මූලික ප්‍රතිපත්තිය ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ. ආයෝජන අවස්ථා ලබා දීමේදී චීනයට ප්‍රමුඛතාවයක් ලබා දීම නොබදී ප්‍රතිපත්තිය විදේශ ප්‍රතිපත්තිය විදිහට තියෙනවා. නමුත් ආයෝජන අවස්ථා සම්බන්ධනය කිරීමේදී ප්‍රතිපත්තිය පදනම් වෙන්නේ ආර්ථික සාධක මුල් කරගෙන. ආරෝවර කියන්නේ අපිට අපේ ආයතන අපිට ලැබෙන දේවල් වලට අපට සාධනීය විදිහට ලැබෙනවා නම් ඒ කණ්ඩායමත් එක්ක අපි වගේ රටක තවම හඳුන්පූරක කෑල්ල හදාගන්න බැරි නම් අපි ඉන්නේ කොහෙද කියලානේ හිතෙන්නේ. ඒ තාක්ෂණයවත් පවත්වාගෙන යන්න නැතුවයි මේ උණබට ගේන්න පිටරටින් ආරණ කරන්නේ. ඔබත් සමග මටත් කනගාටුවක් තිබෙනවා සම්බන්ධව. මොකද හේතුව මෙතෙක් කල් ඒ කරපු වැඩේට. ඒක නතර කරන්න තමයි තීන්දුව කරලා තියෙන්නේ. අපි සූදානම් වෙන තාක්කාර තාක්ෂණික කාලයකට ලබා දීලා තියෙනවා. ඔබතුමා කියන එක ඇත්ත. විසාත් බද්යුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා පොලිසිය විසින් තහවුරු කරගෙන මොහු ත්‍රස්තවාදී කරුණකට සම්බන්ධමයි කියලා අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඔහු නිදහස් කරලා යවන අත්අඩංගුවට ගත්තෙත් අපි දේශපාලන වශයෙන් නෙමෙයි. ඔහු නිදහස් කරලා තියෙන්නේ ඒ දේශපාලන බලපෑමකින් නොවන බවයි අපේ විශ්වාසය. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වෙන්නට උපදෙස් ලැබලා දීලා තිබෙනවා. ඔය කියන ආණ්ඩුව විසින් දේශපාලන විසින් මෙන්න නොකරා බවනේ ඔය කියන්නේ. එහෙනම් වෙන කවුද කරේ? ඒ කියන්නේ මේ පොලිසිය විසින් මෙහෙම ගැව්වද නාගොටික් වගේ? राज्य निर्धार किसी संबंध नाध्य प्रकाश මාරු කිරීම හෝ ඩිමෝට් කිරීම සාධාරණ නෑ මම හිතන්නේ ඒක ඔබතුමා වැඩ බලන පොලිස්පතිතුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් මොකද කොහොම සුවපේ හ
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද දෙවන වරටත් පැමිණ තිබෙනවා. පැය පහක කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පසුරුවේ දෙවන දිනටත් පෙනී සිටියා. ඒ සාක්ෂි ලබා දීම සඳහායි. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 6 වෙනිදා සාක්ෂි ලබා දෙමින් සිටින අවස්ථාවේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම අද දිනේ දක්වා කල් තිබුණා. रात्रि पौध विकास अवसान गलित हो मोहेट उदास नखाए सुपरात्र දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න